ඔයාට පාවිච්චි කරන්න ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න වෙනද සලට යන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් ගැන චූටි විස්තරයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම වෙළඳසැලට ගියාම ඔයා බලන්න ගෑස් සිලින්ඩරේ රෙගුලේටර් සවි වෙන මෙන්න මේ ස්ථානය හොඳින් සීල් වෙලා තියෙනවද කියලා. ඉතින් මේක සීල් වෙලා තියෙනව නම් අපිට බය නැතුව ගෑස් සිලින්ඩරේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් සඳහන් වෙලා තියෙනවා ගෑස් සිලින්ඩරේ බර. මේ T කියලා තියෙන්නේ 13.0. ඒ කියන්නේ මේක මේ ගෑස් සිලින්ඩරේ කිලෝ 13ක් බරයි. ඉතින් ඒ වගේම යටින් සඳහන් වෙලා තියෙනවා කිලෝ 12 මාරක්. ඒ කියන්නේ මේකේ තියෙන ගෑස් ප්‍රමාණය කිලෝ 12 මාරයි. එතකොට සම්පූර්ණයෙන්ම මේ සිලින්ඩරේ කිලෝ 25 මාරක් බර වෙන්න ඕන. එතකොට අපි බය නැතුව මේ ගෑස් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි මේ සිලින්ඩරේ ගෙදර ගෙනල්ලා ගෑස් ඉවරද කියලා බලන්න නම් අනිවාර්යෙන් කිලෝ 13 වෙනකම්ම මේ ගෑස් සිලින්ඩරේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ බර ඉතුරු වෙන ඉතුරු ඔක්කොම ගෑස්නේ. ඒ කියන්නේ ගෑස් ඉවර වෙනකම්ම අපිට මේ සිලින්ඩරේ පාවිච්චි කරන්න නම් කිලෝ 13ක් වෙනකම්ම මේ සිලින්ඩරේ පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් සිලින්ඩරේ බර කිලෝ 13යි කියන්නේ සංඛ්‍යාවේ තියෙන ගෑස් ඔක්කොම ඉවරයි කියන එක. ඉතින් හදිසියේවත් කිලෝ 15ක් බර තිබුණා නම් තව කිලෝ 2ක් මේ සිලින්ඩරේ ගෑස් තියෙනවා. ඒක තව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙන් පොඩි දලා අදහසක් ගන්න පුළුවන් කොච්චර ගෑස් සිලින්ඩරේ තියෙනවද කියන එක. ඉතින් මෙන්න මේ චූටි විස්තරේ තමයි අද මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ ඔයාලට පේනවනේ මේ 10 ඇල ඉරක් 16 කියලා උඩින් තියෙනවා. ඉතින් මේ මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් ඔයාල එහෙම දන්න කෙනෙක් ඉන්නව නම් ඒ ගැන යටින් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඉතින් මේ ගැන තවත් දන්නේ නැති යාළුවෝ ඉන්නව නම් එයාලට මේ වීඩියෝ එක යවලා එයාලවත් දැනුවත් කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමුවෙමු. ජය වේවා.